අයුබෝවන් දයාබර දුවේ පුතේ, ඔයාලට මම අද කියලා දෙන්නේ සැන්දෑ අහසක් කොහොමද අඳින්නේ කියලා. පුතාලා දන්නවා සැන්දෑ අහස එක එක විදියට ඔයාලට බලාගන්න පුළුවන්. දවසින් දවස වෙනස් වෙනස් ආකාරවලට සැන්දෑ අහස ඔයාලට බලාගන්න පුළුවන්. ඉතින් පුතේ, මේ වගේ වෙනස් විදියක සැන්දෑ අහසක් අපි දැන් අඳිමු. පුතේ, කලින් පාඩමේදී මම කියලා දුන්නා වගේම කලර් ෂේඩ් වෙන විදියට තමයි මම මුලින්ම මේ වැඩේ පටන් ගන්න. අපි පුතේ, මම දවසක් කියලා දුන්නා වගේම මේ පාටවලින් වැඩ කරන කලින් හොඳින් පිරිසිදු කරගමු. කලර් ෂේඩ් වෙන විදියට මම මුලින්ම රතු වර්ණයෙන් පටන් ගන්නවා. පුත්තේ, අපි දැන් රතු පාට තදට ගාලා ඊට පස්සේ අත බුරුල් කරලා ලාවට ගාමු. මේ පුතේ, මම රතු වර්ණය ලාවට ගාන විදිය. ඒක උඩින් තමයි ඊළඟ කලර් එක මික්ස් කරන්නේ. එහෙම නැත්නම් බ්ලෙන්ඩ් කරන්නේ. මේ බලන්න පුතේ, රතු පාට අපි අඩුවෙන් ලාවට ගාපු තැන ඔරෙන්ජ් කලර් එක මේ විදියට මම බ්ලෙන්ඩ් කරනවා. මික්ස් කරන්නේ මෙන්න මේ විදියට.
ඔරෙන්ජ් කල එකත් මෙන්න මේ විදිහටම පුතේ තදට ගාලා ඊට පස්සේ කලින් වගේම අපි ලාවට ගානවා. කලර් ෂේඩ් වෙන විදියට තමයි මේක මම කරන්නේ. පුතාලා ඊළඟ කලර් එක ඊළඟට තියෙන ලා පාට අරගෙන මෙන්න මේ විදියට අත බුරුල් කරලා පාට කරපු තැනේ ඉඳන් පටන් අරගෙන පාට කරන්න. අපි දැන් ඊළඟ ලාවර්ණය අරගෙන හොඳින් බ්ලෙන්ඩ් කරමු. Thank you.
දැන් අපේ පළවෙනි ස්ටෙප් එක ඉවරයි. දැන් පුතාලා ටිෂු පේපර් එකක් හරි නැහැම නැත්නම් කඩදාසියක් හරි මේ විදියට නවා ගන්න. දැන් පුතේ මෙන්න මේ විදියට කොලයක් තියාගෙන ඊට පස්සේ මේ කල දෙක හොඳින් බ්ලෙන්ඩ් කරන්න. දැන් පුතේ වෙනත් කොලයක් මේ විදියට අරගෙන ටිෂු පේපර් එකක් මේ විදියට නවාගෙන ඊට පස්සේ ඊළඟ කල දෙක හොඳින් බ්ලෙන්ඩ් කරන්න. මේ විදියට අපි මේ කලර්ස් ටික හොඳින් බ්ලෙන්ඩ් කරමු.
ඔන්න පුතේ ඊළඟ ස්ටෙප් එකත් ඉවරයි. අපි දැන් පැන්සලක් අරගෙන ලස්සනට කඳු පන්තියක් අඳිමු. පාට උඩ අඳිනකොට පුතේ ඔයාලට ලාවට තමයි ඇඳෙන්නේ. ඒ වුණාට අපි ඊට පස්සේ පාට වලින් මේක ලස්සන කරනවා. ඒ නිසා ඒ ගැන හිතන්නේ නැතුව මේ විදියට අඳින්න. දැන් පුතේ ඕගොල්ල කළු පාට අරගෙන මෙන්න මේ විදියට හොඳින් තුඩක් වෙන විදියට උල් කරගන්න. දැන් පුතේ අපි කොලයක් යටින් තියලා පාට කූර අරගෙන මෙන්න මේ විදියට පැන්සල් රේඛාව උඩින් අඳිමු. පුතේ ඕගොල්ලොත් මෙන්න මේ විදියට කොනකින් පටන් අරගෙන කඳ පාට කරන්න. මම කලින් වීඩියෝස් වලදී කියලා දුන්නා වගේම ඔයාලා එකම පැත්තකට පාට කරන්න පුරුද්දක් කරගන්න පුතේ. Thank you.
මේ විදියට සුදු පාට ඉතුරු වුණු තැන්වල ඔයාලත් පුතේ පාට කරන්න. පුතේ මම ඔයාලට කලින් කියලා තියෙනවා වගේ ඔයාලට පුළුවන් යටින් කොලයක් තියලා මෙන්න මේ විදියට කොන් පාට කරන්න. පුතේ ආයෙත් ඔයගොල්ලෝ කළු පාට අරගෙන ආයෙත් තුඩක් වෙන විදියට පොඩ්ඩක් උල් කරගන්න. කළු පාට ඕගොල්ලන්ට මේ විදිහට උල් කරලා පුතේ මොනවා හරි පාට කරාට පස්සේ අවුට්ලයින් එක අඳින්න ගන්න පුළුවන්. පොඩි ළමයින්ට අවුට්ලයින් ඇඳ කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද අවුට්ලයින් එක ඇඳට පස්සේ ඔයාලගේ චිත්‍රය ගොඩක් ලස්සනට ඉස්මතු වෙලා පේනවා. දැන් පුතේ ඕගොල්ල මෙන්න මේ විදියට කලින් පැන්සලෙන් ඇඳපු රේඛාව ලස්සනට මේ පාට එකෙන් අඳින්න. බලන්නකෝ, එතකොට ගොඩක් ලස්සන හැඩයක් එනවා. මෙහෙම කරාම පුතේ ඕගොල්ල අතින් චුට්ටක් හරි පාට කරද්දි එහා මෙහා ගිහින් තියෙනව නම් ඒක ලස්සනට හදාගන්න පුළුවන්. පුතේ ඕගොල්ලෝ ටිෂු එකක් අරගෙන මෙන්න මේ විදියට නවලා ආයෙත් පෙර වගේම අතුලන්න. ඕගොල්ලොත් පුතේ මෙන්න මේ විදියට යටින් අනිවාර්යෙන් කොලයක් තියාගන්න. මෙතනදී නම් පුතේ කලර් බ්ලෙන්ඩ් වීමක් වෙන්නේ නැහැ. නමුත් කළු පාටේ තැනින් තැන ගාන බැරි වෙලා වගේ තියෙනවා නම් ඒ තැන් වැහිලා යනවා. මම පුතේ දැන් මේ අතුල්ලන්නේ කළු පාටෙන් අපි පාට කරපු කන්ද විතරයි. ඉතින් කලර් බ්ලෙන්ඩ් වීමක් වෙන්නේ නැහැ. ඔන්න පුතේ මම දැන් අඳින්න හදන්නේ කුරුල්ලන් පියාඹනවා. කුරුල්ලන් ඇඳලා ඉවර වෙලා ඕගොල්ලන්ට ගොඩක් සරලව කුරුල්ලන් පියාඹනවා අඳින හැටි මම කියලා දෙනවා.
මේ විදියට පුතාලට පුළුවන් කුරුල්ලන් පියාඹනවා සරලව අඳින්න. අපි තවත් ලස්සන කරගන්න මෙතනින් ගහක අත්තක් අඳිමු. ගහක අත්ත පුතේ අඳින්න මොන නැහැ, පුළුවන්කමක් තියෙනවා කියලා හිතන ළමයි විතරක් අඳින්න. මේ අත්ත පුතේ මේ විදියටම වෙන්න ඕන නැහැ, පුතාලට පුළුවන් විදියට අඳින්න පුළුවන්. කලින් පුතාලට කිව්වා වගේම ඔයාලට පුළුවන් පැන්සලෙන් මුලින් ඇඳලා ඊට පස්සේ පාට එක පොඩ්ඩක් උල් කරලා මේකේ අඳින්න. පුතේ ඕගොල්ලන්ට පුළුවන් විදියට හිතන විදියට මේකේ අතු අඳින්න පුළුවන්. මේ විදියටම වෙන්න ඕනේ නැහැ. කළු පාට උල් කරලා මෙන්න මේ විදියට පුතාලට අඳින්න ඕන. මතකැතුව හරිම පරිස්සමින් තමයි මේ වැඩේ කරන්න ඕන. මොකද කළුපාට වෙන තැනක ගෑවුනොතින් ඔයාලා මෙච්චර වෙලා කරපු දෙයින් වැඩක් නැති වෙනවා. හැම වෙලාවෙම කොලයක් යටින් තියාගෙන වැඩ කරන්න පුතේ ඕගොල්ල පුරුදු වෙන්න.
පුත්තේ අපි දැන් මේ විදියට කොලාඳිමු. ඇඳපු කොලත් ඕගොල්ල පාට කරන්න. මම පුතේ ඕගොල්ලන්ට පැස්ටල් පාඩමේදී කියලා දුන්නා කල බ්ලෙන්ඩ් කිරීමෙන් ත්‍රිමාණ බවක් ගේනවා කියලා. දැන් මම කළු පාටට සුදු පාට මෙන්න මේ විදියට බ්ලෙන්ඩ් කරනවා. ඕගොල්ලන්ට හිතෙන විදියට මේ විදියටම වෙන්න ඕනේ නැහැ, සුදු පාට තැනින් තැන ගන්න. ඔන්න පුතේ, මම මෙතනින් අඳින්නේ කුරුලියාලුව දෙන්නෙක්. පුතාලට මම මේ කුරුලියාලුව දෙන්න අඳින හැටි ආයෙත් පෙන්නන්නම්. මේ විදියට පොඩි රවුමක් ඇඳලා ඊට පස්සේ ඇඟ කොටස ඇඳලා ආයෙත් අත්තට යටින් පුතේ අපි වලිගය අඳින්නේ. ගොඩක් සරල විදියට තමයි මෙතෙන්දි අඳින්න ඕන. මෙන්න මෙහෙම පුතාල මුලින්ම රවුමක් අඳින්න. ඊට පස්සේ මේ විදියට ඔයාලා ඇඟ කොටස අඳින්න. පුතේ මේ වගේ තමයි එතනදී අත්ත මම ඇඳලා තිබුණේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් වලිගි කොටස අඳින්න. මෙතනදිත් මම සුදු පාට ලාවට කුරුල්ල දෙන්නගේ ගානවා.
අපි පුතේ සැන්දෑහස ඇඳලා පාට කරලා දැන් වැඩ ඉවරයි. ඊළඟ දවසක අලුත් දෙයක් කියලා දෙන්නම්. බුදුසරණයි.